අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. ඒ ගුවන් මගින් පැමිණීමේ පරියන්තයේදී ඒ අනුව තීරුබදු නොගෙවා මෙරටට රැගෙන ලද විවිධ වර්ගයේ විදේශ මත්පැන් බෝතල් 159ක්, විදේශීය දුම් වැටි පැකට් 175ක්, නිමි ඇඳුම් හා රත්රන් නොවන පළඳනා තොගයක් සමග සැකකරුවන් 5 දෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවටගෙන තිබෙනවා. උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලට බිත්තර අලෙවි කිරීම මෙන්ම පාරිභෝගිකයන්ට නිකුත් කරන බිල්පත්වල පිටපත් ළඟ තබා නොගිනීම යන චෝදනා සම්බන්ධයෙන් කුරුණෑගල උඩුමුල්ල මඩව ප්‍රදේශයේ ආයතන හිමිකරුවෙකුට මෙන්ම ඔහුගේ සේවිකාවකට වසර 10ක අත්හිටුව සිරදඬුවම් ලබා දී තිබෙනවා. එම සේවිකාවට ₹100,000 දඬුමුදලක්ද නියම කෙරුණා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කළ පැමිණිල්ලකට අනුවයි පිලස්ස මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. ආගිරපතන ප්‍රදේශයේ වතුයායක නිවසක් ඉදිරිපිට ත්‍රිරුද රතේ තිබී හමු වූ බිලිඳියකගේ සුළ සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ වෛරයකින් ගෙල සිර කිරීමෙන් ඇය මියගොස් ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බිලිඳියගේ මව හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම කාන්තාව රෝහල්ගත කර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුටුපලේ නතර කර තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ තරුණයෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔහු ගුවන් තුටුපලේ මුරකපුළු අතරින් රිංගා ගුවන් යාන අංගනේ නතර කර තිබූ යානයකට ඇතුළුවීමට උත්සාහ දරා තිබෙනවා. සැකකරුගේ සොහොයුරෙකු පොලිසියට කැඳවා කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ මොහු මානසික ආබාධයකින් පෙළෙන බවයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අද පස්වරු 6 සිට తాවකාලිකව වසා දැමුණා. දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙලෙස විශ්වවිද්‍යාලයේ වසා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද පස්වරු 6 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම් දී තිබුණා.